ආයුබෝවන් මම ටෝනි මල්ලවරච්චි අද පොතේ කතා කරන්නේ විශේෂිත වූ සංගීත ශිල්පියෙක්. ඇයි මම විශේෂිත කියලා කියන එකෙන් අදහස් කරන්නේ? ඕන තේරුම් ගන්න ඇයි මම මේ විශේෂිත කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියන එක. මම මෙච්චර කල් දැම්මේ ප්ලේයර්ස්ලා හරි ඒ කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරන විශේෂ කොට එහෙම කට්ටිය මොකද මාත්මෙන් සිෂන් කෙනෙක් නිසා මම මේ සම්බන්ධයෙන් තමයි මගේ channel එකේ මම දාන්නේ වෙස්ටර්න් සහ ක්ලාසිකල් ඒවට සම්බන්ධ මියුසිෂියන්ලා තමයි වැඩිපුර මම දාලා තියෙන්නේ නමුත් අද මම මේ කතා කරන්න පුතේ ප්ලේයර් කෙනෙක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් ගිටාරිස් කෙනෙක් මම දන්නේ හැටියට ඒක තමයි ප්ලේ කරනවා මම දැකලා නැහැ තුමගේ ලයිව් කොන්සර්ට්ස් මන් දෙකලා තියෙන YouTube කරා ප්ලේයින් සාමාන්‍යයෙන් එයාගේ යමක් කරන්න පුළුවන් මිනිස්සුන්ට ප්‍රියමනාප ලෙස ප්ලේ කරන මියුසිෂියන් කෙනෙක්. එතකොට එහෙම කෙනෙක් ගැන කතා කරන්න කියලා ඕගොල්ලෝ හිතන්න පුළුවන්. ඒවා channel වල ගන්න බෑ අර වල ගන්න බෑ කියලා කියනවා. ආව වචන ලිව්වා වෙන වෙන විදියකින් අහන්න පුළුවන් විදිහේ වචන දාන්න කිව්වා. පොඩි පොඩි එඩිට් කියා බෑ මම රියල් වර්ෂන් එකක් ගන්න මේ මම නයි නටවන පවුලක ඉපදුනා නම් පොඩි සපෝට් එකක් දෙන්න පොඩි පන්නයක් ගන්නත් ඕන වයි ගන්න නෑ පොඩ්ඩක් හිතලා මම නයි නටවන පවුලක ඉපදුනා නම් මම ලස්සන රොඩි කෙල්ලෙක්ුණා නම් හැමෝගේ අත්තල්ලලා හිටියවනවා මම කවුරුම හරි වගේ සින්දු කිව්වා නම් මට යනවා මට කවුරුත් වගේ කියන්න බෑ ඒක ස්ථාගේ මට යන්න මම නයි නටවන පවුලක එතකොට මට ඉස්සෙල්ලම කියන්නේ නැ පුතේ මෙහෙම අපි හැම දෙයක්ම ඉගෙන ගන්න ඕන මියුසික් ඉගෙන ගන්න ඕන අපි ඉදිරියට ඉගෙනින් ඉලට යන ඉගෙන ගන්න ඕන හැම කැටගරියක්ම ඉගෙන ගන්න ඒ කියන්නේ රිද්ම් ඉගෙන ගන්න බේස් ලීඩ් එක කීබෝඩ්ස් වෝකල් තමුණාද ඒකේ හිස්ටරි ඉගෙන ගන්න ඕන පුළුවන් තරම් වොයිස් ට්‍රේන් කරන්න ඕන ඇඩ්වාන්ස් විදිහට ඉගෙන ගන්න ඕන ඒක හින්දුස්ථානිද කර්ණාටිකද වෙස්ටර්න්ද කියලා නෑ ඉගෙන ගන්න ඕන එහෙම ඉගෙනගත යුතුයි ඒක කිසි වැරද්දක් නෑ ඒක තමයි විය යුත්තේ හැබැයි ඒ ඉගෙනගෙන ඉවරලා අපි කරන්න හදන්නේ මොකද ඒ ඉගෙනගත්ත දෙයින් අපි මොකද්ද කරන්නේ අපි මොකද්ද ගන්න ප්‍රයෝජනෙ ඒක තමයි ඊළඟට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ප්‍රධාන ආරමුණ මොකද්ද ඒ අපි ඉගෙනගත්ත දෙයින් පුතේ නිර්මාණය කරන්නේ එක්කෝ ඉන්ස්ට්‍රුමෙන්ටල්ස් වෙන්න පුළුවන් ඒ කියන්නේ මියුසික් වලින් විතරක් වෙන්න පුළුවන් නැත්නම් ගායනය වාදනය දෙකම එකතු කරලා නිර්මාණය කරන්න පුළුවන් Hey Geneva, api den maranni ne, api den kanavai.
instrumental skin effect එක අමතක කරලා දැම්මොත් අපි මොන දේ ඉගෙන ගත්තත් අපි නිර්මාණය තමයි අපතේ අන්තිමට කරන්නේ. අපි ඒ කරන නිර්මාණයත් අපි කොටස් කීයකට හරි බෙදුවොත් මම මේ කියන්නේ මම බෙදෙන ප්‍රමාණය හරියටම හරි කියන මම නිකන් ඕගොල්ලන්ට තේරෙන්නේ නිකන් කොටස් කීපයකට බෙදෙනවා. නිකන් තවත් එක සරල කෙල්ල කියමු. දේශාභිමාන ගී කියලා තියෙන. ආදර ගී, විරහ ගී, ආගමික පසුබිමින් ඉන්න අපි බෞද්ධ හරි ක්‍රිස්තුණු හරි ඒ සම්බන්ධය තියෙන ගීත. අම්මල තාත්තල වෙනුවෙන් ගායනා කරන ගීත ඔය එක එක ගොඩාක් තියෙනනේ ಜಾති එක එක ಜಾතියේ කැටගරි තියෙනවා ඒ ඕනම ಜಾතියේ ගීතය නිර්මාණය කරගැනීමේ අයිතිවාසිකම සහ මේ කැමැත්ත Taman සතුයි ඈ එතකොට මම මේ කියන්නේ හොඳට අහගන්න පුතේ එතකොට මම වහෙන් උරෝ වටෙන් එන්නේ යම් තැනකට ඒකයි මම ඔයගලන්ට කියන්නේ එතකොට සමහර කට්ටිය ඉන්න පුළුවන් දේශාභිමාන ගී කියන්නේ වැඩිපුර කට්ටියක් ඉන්න පුළුවන් අම්මල තාත්තල ගැන කියන කට්ටියක් වැඩිපුර ඉන්න පුළුවන් විරහ ගීත කියන කට්ටියක් වැඩිපුර ඉන්න පුළුවන් දැන් මිල්ටන් මල්වාරච්චි ගත්තොත් එතුමා විරහ ගීත තමයි වැඩිපුර තියෙන්නේ ජෝතිපාල ගත්තොත් එතුමාගේ විරහ ගීත වැඩිපුර තියෙනවා හරිද හැබැයි සුනිල් පෙරේරා ගත්තොත් විරහ ගීත වැඩිපුර නැහැ හරිද නිහාල් නෙල්සන් ගත්තොත් එයාගේ තියෙන වෙනම ස්ටයිල් එකක් හරිද ඇන්ටන් ජෝන් ගත්තොත් එයාගේ විරහ ගීත නගල යන ගහලා තින පොඩ්ඩක් විරහ නැහැ වගේ තමයි දැනෙන්නේ පොඩ්ඩක් නටනවනේ වට එක එක්කෙනාගේ එක එක ශෛල්‍ය තියෙනවා මම මේ කියන පුද්ගලයා හරියට ලෝක වශයෙන් ගත්තම බොබ් මාලි වගේ කියලා මට හිතෙනවා ලංකාවේ තියෙනෝනේ උත්තර ಭಾರತೀಯ සංගීතයට වැඩි කැමැත්තක් දක්වන අය සහ ඒකට වැඩි කැමැත්තක් නොදක්වන අය කියලා එහෙම කැමැත්තක් දක්වනවා කියලා කන්නේ ඔක හදපු එකක් නේ කියන්නේ උතුර තමයි බලවත්ව ගෙනාවේ මෙහෙට ජාතිවාදෙත් එක්කලා දකුණ දෙමළ මිනිස්සු හිටියේ පැත්ත රිජෙක්ට් වුණා. හැබැයි ඉතින් දකුණේ මියුසික් තමයි කරපින්නගෙන යන්නේ දර්දාමාරිගා ඇතුලේ හැමදැනම. එනවා ඉතින් උතුර තමයි ගෙනාවේ අර කවුද ඔහෙන්නේ ආවා කියන්නේ ගොඩ බැස්ස කියන්නේ. උතුර කියන්නේ උත්තර ಭಾರತೀಯ. ඔව් ඔය පැත්තෙන් ආවා කියන්නේ. ඉතින් මේ පැත්තට ඇවිල්ලා ඔය රේප් සීන් එකක් එම් ගියේ ඔය මෑන් ආවේ එන්නේ. එතකොට මේ පැත්ත තමයි මෙහෙට කරපින්නලා ගත්තේ මොකද මේ පැත්ත ගන්න ලේසි අරි පැත්ත මිනිස්සු ටිකක් අමාරුයි ඇත්තටම. කොමත් අර දෙමළ විරෝධයකුත් තියෙනවනේ ඔක ඇතුලේ. ඉතින් උතුර තමයි ඒ කාලින්ම ජාතිවාදයට සපෝට් කරේ. ඔක්කාණ්ඩම අර ප්‍රභු නිකන් ඉලිටිස් තැනක් පෙන්නන්නයි. ඒ කියන්නේ මේ සොෆිස්ටිකේටඩ් කියන එකද? තන් වැසි කියන එකද? නෑ. සොෆිස්ටිකේටඩ් කියන එකට බෞද්ධ ආගමනේ මේකෙ මේ ආද ප්‍රධාන ආදාය මාර්ගය හොයන මේ විකල්පීය දර්ශනවාදී කියන්නේ සල්හි හොයන්න තිබුණ එකම ගෝකනේ බෞද්ධ ආගමනේ. එතකොට බලය ගන්න තිබුණු එකම මගත් ඕක කරගත්තානේ. එතකොට අතන බෞද්ධාගමට බැක් කරන්න තිබුණු සංගීතයේ තිබුණෙත් ඒ ආශ්‍රිත ප්‍රදේශයකින් ඉන්දියාවෙන් ගත්තා. මොකද දැන් අද වුණත් සිද්ධාර්ථ ගැන ෆිල්ම් එකක් හැදුවොත් උතුරු ඉන්දියාවෙන් නළුවෙන්නේ ගේන්නේ ලංකාවේ එකක් හරියන්නේ නැහනේ. හැබැයි ඉතින් බුද්ධාගම කියලා ගත්තම නච්ච ගීත වාදිත විසූක දර්ශන මේවා විසූක දර්ශන හැටියටනේ ඒ නිකන් මං කියන්නේ සම්ප්‍රදාය හැටියට හරි කියලා තියෙන්නේ. දැන් මේ ඕක ආයි මං කැමති නෑ ඔය බෞද්ධ දර්ශනය ගැන කතා කරන්න. නෑ අපි ගමු දැන් උත්තර ಭಾರತೀಯ සංගීතය. ඔව්. උත්තර මේම උත්තර ಭಾರತೀಯ සංගීත කියන්නේ ඉන්දියාවේ තියෙනවනේ දර්ශන ගොඩක් තිබුණානේ ඉන්දියාවේ. ඉන්දියාවේ ප්‍රතිවිරෝධී දර්ශන තියෙනවා හැම විදිහෙම දර්ශන වලට ගැටෙන්න පුළුවන් තරම් ඉන්දියාව කියන්නේ ඉන්දියාවේ කජුරාව තියෙනවා ඒ ආසෙන් රේප් සීන් තියෙනවා ඉන්දියාව හරි රිච් රිච් තැන හැම පැත්තෙම. බොබ් මාලියත් විරහ ගීත තිබිලෙන් පුති තියෙන්නේ කීපේ. එතුමා මොකද්ද එතුමා දන්න ශෛලියෙන් එතුමා පාවිච්චි කරන සංගීත ශෛලිය එතුමා කැමති සංගීත ශෛලියෙන් නිර්මාණය කරේ මොනවද කල්පනා කරලා බලන්න ඕන ඉතින්. රෙගේ කියන එක ජැමිකන් වල තිබුණා නමුත් මෙතුමා පොපියුල කරා. ඒක තමයි කෙටි. රෙගේ සංගීත නිර්මාණය කරානේ මේ එතුමා සංගීතය එතුමා එකට පාවිච්චි කරා එතුමාට දේවල් එකතු කරා එතුමා නිසා රෙගේ කියන සංගීත පොපියුල වුණා. දැන් මේ රෙගේ ගැන කතා කරන්නේ මේ යන්නේ සංගීත ශෛලිය එහෙම තියෙද්දී ඒ සංගීත ශෛලියට උඩින් මොනවද ආවේ ගායනය. ගායනෙනින් එතුමා මොනවද කරේ? එතුමා කරේ පුතේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ගීත ගායනා කරා. දොල්වලට චොකලට් Solid sunglasses. Pa-
pangsan negaraku rada dengan piriten pangsan negaraku rada dengan piriten hei Jeneva api deng marani me api deng kanawa vinda මිනිසුන්ට මොරල් එකක් දුන්නා මිනිසුන්ට මොනවාද මොටිවේෂන් එකක් දුන්නා තේන එතකොට ඒ ගීත මිනිසුන්ගේ හදවතේ වදිනවා වගේම එතුමාගේ රුවක් කියලා පිළිගන්න තත්වෙට ඒ රටේ සා දැනට ලෝකයේ මිනිස්සු එතුමන්ට තාම ගරුත්වය දෙන්නේ එකයි ඒගොල්ලෝ මේ කෙල්ල මෙරුණට සින්දු කිය කියව ගියේවත් නැත්තම් මේ අඬල දොඩල කියන සින්දුවද මේකේ හිටියේ රටට ජාතියට වැඩදායි නිර්මාණ තමයි එතුමා කරේ අමරදේව සහ සුනිල් ශාන්ත අතර යම්කිසි ප්‍රවාදයක් ඔබ ගොඩනගුවනේ අජිත් අපිට ඒ ගැන පොඩ්ඩක් නිකන් දැන් මේ වෙලාවේ අපි පොඩ්ඩක් කතා බහ කරමු ඒ ගැන මම අමරදේව මං සුනිල් ශාන්ත ගැන අමරදේව විතරක් කේන්ද්‍රීයගෙන ගැන නෙමෙයි හැබැයි මට ඒකත් පෙන්වන්න පුළුවන් මොකද අමරදේව සරච්චන්ද්‍ර තමයි එතන උඩ ඉන්නේ ඇත්තටම අමරදේවටත් වඩා ඉදිරිවීර සරච්චන්ද්‍ර ඉතින් එයා මේ යාටිය බලවත් පුද්ගලෙක් නේ ලංකාවේ ඇතුළේ ඒජන්ට් කෙනෙක් නෑ ඒ කියන්නේ ඔය මේ රොකෆෙලර් ෆවුන්ඩේෂන් එකෙන් යාට අරමුදල් සැපයුණා වැඩ කරන්න ඒකනේ ජමිනාටගේ සිද්ධ වුණෙත් එතකොට ඒ රිසර්ච් වර්ක් වලට ඉතින් යා ඒ ඇස්රෙන් යයිලා මෙතන ලොකු මොකද ඔය රොකෆෙලර් ෆවුන්ඩේෂන් එකට එක එක රටවල නියෝජිතය අවශ්‍යයි ඒ රටවල අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ දේවල් පාලනය කරන්න එතකොට ඒකට යොදාගත්තේ මම හිතන්නේ සරච්චන්ද්‍ර තමයි යොදාගත්තේ ප්‍රධාන වශයෙන් එතකොට මේ සරච්චන්ද්‍ර වෙන වෙන ආයතනවල ප්‍රධානී බවට පත් වුණා විශ්වවිද්‍යාලයේ බලයත් එක්කලා ඉල්ල ගුවන් විදුලියේ බෝඩ් එකේ හිටියේ ප්‍රධානියා සරච්චන්ද්‍ර එතකොට මේ අමරදේව කියන්නේ එක්තරා විදිහට සරච්චන්ද්‍ර නේ බෞද්ධිස්ම කරන්නේ නම වෙනස් කරන්න යෝජනා කරලා ආවා මේ ගොඩක් දේවල් සිද්ධ වෙන ඉතින් එතනදී සුනිල් ශාන්ත ලංකාවට එද්දි 44 විතර ඊට පස්සේ මෙතන අමරදේව දක්ෂ වරිනවාදගේ කැබෑ ඊට පස්සේ මෙතන ලොකු සුනිල් ශාන්ත ගෙනාපු ඉන්දියානු විරෝධයයි අමරදේවට අමරදේව ඉන්දියානු නියෝජිතයෙක් වුණානි කියලා පද්මශ්‍රී විභූෂණ නිකන් දෙන්නේ නැහනේ ඉන්දියාවට කරන සේවයට තමයි ඉන්දියාවෙන් සම්මාන දෙන්නේ එතකොට ලංකාවේ ඇතුළේ ඉඳන් අමරදේව ඉන්දියාවට කරපු සේවය ගැන තමයි අපි කතා නොකරන්නේ ඇත්තටම ලංකාවට කරපු සේවය නෙමෙයි මොකද්ද මේ පද්මශ්‍රී විභූෂණ දෙන්න අමරදේව ඉන්දියාවට කරපු සේවය දැන් මම මේ කියන පුද්ගලයා මට හිතෙන එහෙම කෙනෙක් කියලා ඇයි මෙතුමගේ ගීත මෙතුමගේ නිර්මාණ ඔක්කොම බැලුවාම පුතේ තව එක්කෙනෙකුට මෙයාව මෙයාගේ ශෛලිය මෙයාගේ නිර්මාණ කොපි කරාට කමන්නේ කියලා මට හිතෙන මොකද මේ මෙයාගේ නිර්මාණ හැම එකක්ම ගතියුත්තක් තියෙන පුතේ සමාරේවා ව්‍යංගාර්ථෙන් කියන සමාරේවා හොම්බට දමල ගහන වගේ කියන සමාරේවා බෙල්ල ගලෝල යන්නේ කියන කියන ශෛලිය කොහම වුණත් අරමුණු කරන් තියෙන නියම තැනක් නේද එයා මේ දුක හිතෙන අඬන දොඩන සින්දු නෙමේ සමාජයට යමක් දෙන ගීත තමයි තුමා කරලා තියෙන්නේ වැඩිපුර ගෑස් පහේ පහම කළා අලුත් කඩේ කඩවහලා එට්ටි වීදියේ බඩු කඩයක් කඩමු Port City a book karala gold piece wedi gahala china patas polave gahala api bandimu petiyo para mete hadu dila patta reta photo dala
පොලිසියට ටිකට් කඩලා මුළු කොළඹම ජෙලස් කරලා පරමැදේ හඳු දීලා පත්තරේට ෆොටෝ දාලා පොලිසියට ටිකට් කඩලා මුළු කොළඹම ජෙලස් කරලා සංගීත පුළුල් දැනුමක් තියෙන එසේ මිසේ දැනුමක් නෙමෙයි තියෙන්නේ හොඳ අතීතය ගැන ඒ කියන්නේ සංගීතයේ මියුසික් හිස්ටරි එක ගැන දැන් සහ දැනට සංගීතය ගැන හොඳ අවබෝධයක් තියෙන මියුසිෂන් කෙනෙක් මේ රට මගේ නෙමෙයි මගේ අම්මාගේ නෙමෙයි මගේ නෙමෙයි මගේ අම්මගේ නෙමෙයි පොරුතක්කඩි හාමුදුරුවෝ පොරුතක්කඩි හාමුදුරුවෝ පාතාලේ මහාචාර්ය නිලවේදි ආචාර්ය එතුමගේ ගීතයක් ඔස්කා නොමිනේට් වුණා. ඔස්කා නොමිනේට් වෙන ලේසි නෑ සින්දුවක්. පෙරුම් පිරුවේ මම සමනලයෙක් වෙන්න. සිද්ධ උනේ මට යුද සෙබලෙක් වෙන්න. සමනල්ලුයිගිල් ඉතින් ඒම නිර්මාණකරුවෙක් පෙරුම් පිරුවේ මම සමනලයෙක් වෙන්න සිද්ධ උනේ මට යුද සෙබලෙක් වෙන්න සමනල්ලුයිගිල් දැන් අපි මේ ලංකාව ලංකාව කියලා කතා කරාට සංගීත විෂය ඇතුලේ ප්‍රධානම කාරණයක් තමයි ඔය මේ නේරු බලයට පත්වීම කියන එක. නේරු මේ කලාපේ එක්තරා විදිහට සංස්කෘතික මෙහෙයුමක් කරන්න ගන්නවා. ඒ කරන එක ඇතුලේ ඔය කෙස්ක කියන ඇමති ජනමාධ්‍ය සංස්කෘතික ඇමතිවරයා ඉන්දියාවට පු. එතකොට බීවි කෙස්ක. එයා තමයි ඉන්දියාවේ සියලුම ඔය බටහිරට ටිකක් ලැබිව තියෙන සංගීත සියලුම ඒ තියෙන සින්දු ඔක්කොම තානම් කරනවා. ඒවා ඔක්කොම තානම් කරුවම මිනිස්සු අහන්න ගන්නවා රේඩියෝ සිලෝන් කියන එක අහන්න ගන්නවා. මොකද ඒකේ අර වෙස්ටර්න් සින්දු යනවා. මොකද ලංකාවෙන් විකාශය කරන එක. ඔව් එතකොට ඉන්දියාවට ගත්තම මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙන් ජීවිතය මෙහෙට එන්න ගන්නවා. ටක්ගල ඉන්දියා. රතන් ජංක ප්‍රොෆෙසර්. ඔව් ඔය ඇවිල්ලා ලංකාවේ ස්ටෑන්ඩඩ් එකක් හදන්න ගන්නවා. ඒක දිනේ සුනිසාන්ත රිජෙක්ට් වෙන්නේ. අමරදේව එකෙන් ප්‍රධාන නියෝජිතයන්. අන්න ඔය ප්‍රවාදේ තමයි මම කිව්වෙ එතන ඒ මෙතුමා අලුත් පරම්පරාවේ නැහැ.
හැබැයි අලුත් පරම්පරාවට මෙතුමන්ගෙන් ගන්න තියෙනවා දැනීම ටෝන් ගානකට. ඒතෝ ලස්සනට කතා කරන්න පුතේ. ඒ පිළිබඳව අපේ රටේ සමහරක් බොහෝ සංගීතඥයෝ මොනවද ඒගොල්ලෝ දක්වපු ප්‍රතික්‍රියාව? එකවන්සෙන් නැගිටලා ගියා ඒලා නිවස ගන්න බැරුව. මම දැක්කා විතරක් නැකට ගොඩක් කරදර කරනවා හංගින් දෙන්නේ නැතුව ඉන්නම බෑ. ඉතින් මම එයාට මම දැක්කා දකල්ලා මං ඉන්න පොඩි අර මේ අර ෆිනිෂින් ස්කූල් එකේ එක්සැම්පල් එකක් වෙන්නෝ මේ නොවිසිල්ල කොහොමද වර්ධනය වෙන්නේ කියන එක ගැන ජෝන් කේජ් නිර්මාණයක් කරා. ඒ කියන්නේ මිනිස්සු සද්ද නොකර කොහොමද කොච්චර වෙලා ඉන්න පුළුවන්ද ඉන්න බැරි කම නිර්මාණාත්මක මේකට අරගෙන ඉතින් ඒක ගැන මම පොඩි සදාරක් කරා. මොකද අරයට දන්නන්නේ නැද ඒක ඇහුණාට යන්න කියලා යන්න ගියා. ඉතින් වෙන වෙන අයෙක් වෙන පද රචනා ගැන කතා කරා. හැබැයි ගොඩක් දෙනාට මම හිතන්නේ ටිකක් ඇසරෙන්න ඇති මේ සුනිල් ශාන්ත කියන්නේ යම් දෙයක් කරපු කෙනෙක්. ඉතින් අමරදේවත් යම් දෙයක් කරලා තියෙනවා මම කියන්නේ. නමුත් අර මේ ওই කිසි කෙනෙක්ව ඉතින් ගුරුදේව නාමයෙන් හරි දේවලා කරලා ගන්න ඕනේ නැහැ මං කියන්නේ. ඒක ඇල්බර්ට් සා සුනිල් ශාන්තත් නම වෙනස් කරගන්න ඕනේ. ජෝසප්නේ සුනිල් ශාන්ත වෙන්නේ. එතකොට අමරදේවත් ඇල්බර්ට්නේ මේ අමරදේව වෙන්නේ. ඉතින් ඒකත් නරකම නෑ මට මට හිතෙන්නේ නම් වෙනස් කරගෙන ඔය රැප් කරන මිනිස්සු නම් දාගන්නේ ඩීජේ කලූ ආ ලස්සන ලෝකයක් අර මං කියන්නේ අර නම දාගත්තර වැඩන්නේ නම් වෙනස් කරගත්තර වැඩන්නේ උන්ට ඉගිලෙන්න දන්නේ ඒකයි වැඩේ. ඒ කියන්නේ තියාප තටු බලෙන් අයි කරගත්තර දේශෙන් ඉගිලෙන්න බෑනේ. ඒක ඇඟෙන්න බෑ එන්න බෑ ඒක ස්කඩයින් කරලා එන්න බෑ බෑනත් වගේ. කෙලින්ම කියනවා කෙලින්ම කියන්නේ හොම්බට දමලා ගෙවුවා වගේ කියනවා. ඒක තමයි වැදගත්. ඒක තමයි කොන්දපන තියෙන මියුසිෂියන්ලා කියන්නේ. මියුසිෂියන්ලා කියන්නේ හෘදේ කතා කරන සමාජයට යම් කිසි දෙයක් උපරිම දෙයක් හොඳට දෙන්න උත්සාහ කරන හොඳ දෙයක් දෙන්න උත්සාහ කරන නිහතමානි මිනිසුන්ට. ඒ ජීවිවා අපිට කවුද ණයක් දෙන්නේ? අපි මොකටද ණයක් ගන්නේ? අපේ දූපත අපට දෙන්න, අපේ නිදහස අපට දෙන්න. ඒ ජිනීවා ඒ කියන්නේ ලංකාවේ මේ මේ තියෙන චාටර්නස් එකට හේතුව මම දකින මේ රට වෙනස් කරන්න දේශපාලනඥින්ට පුළුවන් කියන අදහස මොනවත් වෙන්නේ නැහැ කියන එක චාටර්නස් හොඳයි ඒක. ඒ චාටර්නස් එක හදන්නේ ඒ කියන්නේ දේශපාලකයන් දේශපාලඥයන්ට රටක් වෙනස් කරන්න පුළුවන් කියන මතවාදයෙන් හින්දා. දේශපාලඥයන්ට රටක් වෙනස් කරන්න බෑ. දේශපාලඥයන්ට රටක් හදන්නත් බෑ. සංස්කෘතික විශේෂයෙන් ආටිස්ට්ලාට තමයි රටක් ගොඩනගන්න පුළුවන්. ලෝකෙ ගොඩනගලා තියෙන සංස්කෘතිය. දේශපාලනයේ රටවල් ගොඩනගලා නැහැ. දේශපාලඥයෝ කියන්නේ වාමාංශිකෝ දක්ෂිණාංශික පොඩි කොල්ලකාරයෝ පිරිසක්. ඒගොල්ලන් නෙමෙයි රටවල් ගොඩනගන්නේ සංස්කෘතික විශේෂය. අවාසනාවකට ලංකාවේ ඉන්න සාහිත්‍යකාරයෝ ඔක්කොම දේශපාලනය කරන්න යනවා දේශපාලනයෙන් රට හදන්න පුළුවන් කියලා. ලෝකෙ කොහොත් රට දේශපාලනයෙන් හදලා නැහැ. සංස්කෘතියෙන් හදලා තියෙන්නේ. ඕක පැහැදිලි තේරුම් ගන්න මොලේ නැති ඒ කියන්නේ මේ මොලේ නැති තේරුම් ගන්න බැරි මොනවත් සාක්ෂරතාවය කියන එක තේරෙන්නේ නැත්නම් දේශපාලඥයාට මොනවත් කරන්න බෑ. ඒ සංස්කෘතික විශේෂිත කාර්ය මිනිසු මෙච්චර කල් ඡන්ද දේශපාලනයේ ඇතුලේ ගත්ත ප්‍රතිඵල නිරීක්ෂණය කරලා බලපුවම 77 ඉඳලා ඒක තේරුම් ගන්න ඕන කාරණයක් මේ දැන් ඉන්න වැඩේලා තියෙන අර ආටිස්ට්ලා කියලා හිටපු අයත් යම්ම මන් දන්නේ ඒවා මේ රට හදන්නද ඒගොල්ලෝ හැදෙන්නද වෙන වෙන මොනාරි ප්‍රොජෙක්ට්ද කියලා අර තාප කිව්වාගේ වෙන ඥානනීය ක්‍රියාවලියක් ඉන්නවා කියන්නේ. අන්න ඒක දැන්වත් මතක් කරගන්න ඕනේ. දේශපාලනය කරන එක නෙමෙයි මුලිය පොඩ්ඩක් ආපුවම කරන්න ඕනේ වැඩේ. නිර්මාණාත්මක ක්‍රියාවලිය. ඒක ලාභ ප්‍රයෝජනෙම පස්සේ යන කට්ටියක් නෙමෙයි.
Itu udah putih ogul lo kalpana agaran na. Metumaga tiennya darshan emena smart tenak metumaga ini. Mangarilah mihma dayak kena. Atau mih udaharan agar dengen pulang putih mihma. Mata mihna udaharan ya. Mata Kristiani sa, mama Kristiani sa. Mangugulan mihma udaharan dino. Bible ini putih kata agak kena putih ogulan. Pada katuna nih katuna agni nih ogulan te preojena te nih mami kena udaharan te. Gan. Yesus swansi ini kalle putih parisibur kila. Kotas ya kita ini dewa cina kena upari madanne katia. Upari madanne katia. Dan ogulan itu mekali sanggih itu silping inno, apa? Sapaui parisibaru kene sanggih itu silping, kok kene kotta asya kud? Langkawi inno. Mengikat tekme galapalagi ya. Itu masih, apa? Swarga itu ane beri katandra Yesus swansi kene parisibaru itu, mami ini terne bahasa mengkini. Dan ini mami mekat galalagi kud. Honda musician kene kata galalagi inno, umbala ocehra sanggih itu kene dengan katera tumbala lewan me. Jatuh antara dengan apa? Dengan katera. Itu orang parisewari aha nama, ini nama mana? Surga itu ane nama mana dekat non? Itu rumah dekat kan dia? Itu orang me, orang loko musician lah aha nama, ini nang jatuh antara itu ane nari apa honda musician kikinan nana apa mana dekat non? Itu kata Yesus swansi utara dina mema, umpama neva tu ipa dina non? Parisewari aha nanti mangga wa ma ma macam apa sih? Mangku pada ay mau kusur kini ini? Itu kata arah manusia ane tu agama ni. Dem kau mandi mangai nih, waktu itu nih, mami, temam, loko-loko tenggel nih ini, mami mana ada kau mandi ayah paling ini dengin, mana ada mami kau mandi yang dek bangkaran nih ya. Itu kota Yesus Tuhan se utara dina krami itu mau, ekian nih waktu samara gob harat me kian khatan dera teri nih, enak. Yesus Tuhan sih kau nih waktu itu yang kira mula indang hari deh tulayan nih, hari deh iganagan, hari deh karan nih, wacanya tanu iganagan. Wacana anu kulo jiwat ini kira kama Yesus swansi kibu. Aduh, bolo ek keran ni, kian ni, verdi dewa. Hebei agami kan naik kyu. Ewa kita mai, Lankawi daksha gaya kyu, daksha judges la. Aduh, daksha loko loko panti ekatti. Hebei Yesus swansi kibu agi igana gani mulinda. Meka ta honda mau dahar ne dah meduma. Megulang yang igana gan, megulang ke dekmat ekkahuin. Puteh superikan ni musician, sanggita silbi, ratatat sampan, gaike, monoha demi anderna dudu na huki na narina narina mana sette kag ni ni, mekulang ingkaran ganne puteh, tuh na, mainna main wakie, mama ekan makawada kama gaike ganne wakie channel ni mang katakan ni, atau katakan orang ni katakan ni ni, mekulang puteh sanggita silbi, hepe gaike ni, he mama, gaike wadake, same same bullet ten ni. संगीत विषय विद्या रखवा के मनुष्य को यह नियम चाहिए थे आय निकं खालु सुधु ने में सुधु एकाए विन्नो ना हालाबाला नसिंधु ये तुम्हाके पुते ये तुम्हाक करा नियम बोता मरे ये तो कोटा गोड़ा कट्टी के रेडीगले उन्हें लंका भी नहीं हिले हिले संगीत शिल्पिंगे रेडीगलोल थी नो ये तुम्हा मरे Potongnya ni dengan katakan ni, tu mak katakan apa kan dah na, orang loh hela balan kiaman mangga hati ni. Itu mak kian ni semisai putgar ni, inna pandit la kian kat tiket redu galau pon sikit, kian ni boruga na boruga sama putih, ya pahdi lika la dino. Megolang deng kian ni minisa desa paran sakte degi na mand dah na tetamu. Kian ni matehme Ikan ni, mayar teng kian dah pulang. Orang kukulu hadenawa, uru hadenawa, harak hadenawa, gigi kaki ni. Mayar teng kat tu desa panas sate. Kat terus. Ikan ni, yang kisi perisa ku, amanjiko, darshinanjiko, yang kisi perisa kini, hati kerana gal kerala, mata ada orang kotu kerala, evake hati kerana perisa baru pat keran. Baik, mayar te itu re desa panas sate ini. Ani tatalul naya desa panas sate. Ani tertolol ini sista jahara gatolu, sattya terada lesi yang maskeran lebari, itu ada diunu minis kotta asin ya ni tertolol. Langkah deshmana sattya ini terata. Mang itu mak kerana links dia dah nih, itu mak video links balan, puteh nirmana kerana nirmana balan nogul, eva kerana nogul usaha keran. Niya macam itu, niya mak gaya kyo gian nogaya kyo, beri handen nogaya kyo ni balan, langkah we Bob Marley. Ajit Kumar Siri. Mango ya tak kembali neng.
Deixa eu falar.